ඔබ මට කියන්න ඔක්තෝබර් 25 වෙනිදා දක්වා මේ රජය හොරකම් කිරීමට අමතරව වංචා කිරීමට අමතරව නාස්ති කිරීමට අමතරව සැලසුම් සහගතව මෙන්න මේ රටේ ප්‍රතිපත්තිය කියලා ඉදිරිපත් කරපු දේ ඉදිරිපත් කරපු සැලැස් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල් අපි යථාර්ථයෙන් ඈත් වෙලා ප්‍රායෝගික නැති දේවල් ඉදිරිපත් කරනකොට ඒවාට යන්න පුළුවන් දුර බොහොම සීමාසයි. අද ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නේ අගමැතිවරයා ඊයේ පෙරේදත් කියන්නේ මේ දවස් 52 මේ රට විනාශ වුණා කියලා රාජපක්ෂ මහත්තයාට බයිනේ. එක පැත්තකින් අපි කැමති එකට මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාට ප්‍රචාරයක් ලැබෙනවා. පහුගිය අවුරුදු ගාන තුලම අවුරුදු 3ක් 3මාරක් තුලම ලොකු ප්‍රචාරයක් ලැබුණා. ඒ හින්දාම තමයි ජනතාව තීරණය කළේ පහුගිය පෙබරවාරි මාසේ මහින්ද රාජපක්ෂ මහත්තයා පිළට ජයග්‍රහණයක් ලත් කර දෙන්නේ. පළාත් පාලනය මෙතන. අඬන එක නෙමෙයි කරන්නට ඕනේ අගමැතිවරේ. වැළපෙන එක නෙමෙයි රටට දැක්මක් ඉදිරිපත් කරන්නට ඕනේ. මේ දැක්මක් ඉදිරිපත් කරන්න අපොහසත් වෙච්ච එකම අගමැතිවරයා තමයි රනිල් වික්‍රමසිංහ. එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරු හිටියා ශ්‍රේෂ්ඨ අගමැතිවරු. ඩී.එස්. සේනානායක මහත්තයලා, රඩ්ලි සේනානායක මහත්තයලා. ඒ අය එක බලනකොට සංසන්දනාත්මකව ගත්තාම රනිල් වික්‍රමසිංහ මහත්තයලා. මේ මොකද්ද වැඩපිළිවෙල? මොකද්ද වැඩපිළිවෙල? කුමක්ද ඉලක්කේ රට වෙනුවෙන්? මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා විනාශ කිරීමද ඉලක්කය? ඒකද රටක න්‍යායපත්‍රය ඉවියුත්? අද ඒකනේ වෙලා තියෙන්නේ. මහින්ද භීතිකාවත් එක්ක මහින්දට තියෙන බයත් එක්ක ඔව දේශපාලනයෙන් ඔන් කරන්න අතු ගන්න වැඩ පිළිවෙලක් හදනවා. දැන් හෙටානි ඉඳ වෙනකොට තමුන්නාසියට දැක ගන්න පුළුවන් උසාවියේ නඩුවක් එනවා. ඒ කියන්නේ ජනවාරි 7-8. ඒ හරහා മന്ത്രി ධූරේ අවෝසි කිරීමේ වැඩ පිළිවෙල, විපක්ෂ නායක ධූරේ අවෝසි කිරීමේ වැඩ පිළිවෙල. මේක මහ පුදුම රටක්. දැනට මාස එකමාරකට දෙකකට ඉස්සෙල්ලා අගමැතිවරු දෙන්නේ හිටිය රට. දැන් විපක්ෂ නායකවරු දෙන්නේ. අරලියගහ මන්දිරෙන් යන්න අකමැති වුණා අගමැතිවරයා. හිටපු අගමැතිවරයා හැටියට නම් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් විපක්ෂ නායක හැටියට ඉන්නේ සම්බන්ධන් මහත්තයා. විපක්ෂ නායක කාර්යාලයෙන් යන්න අකමැති. මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ?